ආයුබෝවන් මම දන්නවා ගොඩක් දෙනෙක් මේ වෙද්දි බලාගෙන ඉන්නවා ෂෙහාන් මාලක රනිල්ගේ අපේ රටේ ජනාධිපතිවරයාගේ පසුගිය දවසේ ජර්මනියේදී කරපු ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මොකද්ද දක්වන ප්‍රතිචාරය කියලා ඒ වෙනුවෙන් ඇයි මේ දක්ව ප්‍රතිචාරයක් නොදක්වේ කියලා වන්දන ගොඩක් අය මැසේජ් කරලා තිබුණා අහලා තිබුණා කෝල් කරා නමුත් කියන්න ඕන ඊයේ දවසේ මම ඉතාලියට ආවා නින් පෙරේදා හවස තමයි පිටත් උනේ ඊට කලින් දින 7ක් සටන් කිරීමකින් තමයි මට මෙවර යුරෝපයට එන්න පුළුවන්කම හම්බුනේ. ඒ දේත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. මං හිතන්නේ අපේ නීතිඥවරුකෝ ඉතිහාසය එහෙම අහලා තිබුණේ නැහැ කියලා. දවස් 7ක් මාව අධිකරණයට ගෙන්නුවා. මගේ මොකද පාස්කුවිරිදා ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් කරපු මාධ්‍ය සාකච්ඡාවට දාලව මට කොළඹ මහ අධිකරණයේ නඩුවක් පවරලා තිනවා. ඒකට අදාළව විදේශ ගමන් තහනමක් පනවලා තිනවා. ඉතින් ඒ විදේශ ගමන් තහනම අයින් කරගන්න මට අධිකරණයේ දවස් 7ක් යන්න වුණා අපේ නීතිඥවරුන්ට. මොකද නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ දිගින් දිගටම විරුද්ධ වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම විරුද්ධ වුණා මොනවා හරි හේතුවක් අරගෙන දවස් 7ක් මාව රස්තියාදු කර. නමුත් අපේ නීතිඥවරු අවසානයේ ජයග්‍රහණය කරා. ගරු අධිකරණය තීන්දුවක් දුන්නා මට තාවකාලිකව ඒ ගමන් තහනම ලබා දෙන්න, ගමන් තහනම ඉවත් කරන්න. මම අපරාධ කරලා නෙමෙයි, හොරකම් කරලා නෙමෙයි, මුදල් විශුද්ධිකරණය කරලා නෙමෙයි, ඇත්ත කතා කරලා. ඉතින් අපේ නීතිඥව පැහැදිලිව කිව්වා ඒ අපරාධමය නඩු තීන ඒ වැරදි කරපු පුද්ගලයෝ පවා තාවකාලිකව බොහොම පහසුවෙන් විදේශ ගමන් තහනම් ඉවත් කරගෙන රටෙන් යනවා. නමුත් ඒ කිසි දෙයක් නැතුව මේ රටේ ඇත්ත කතා කරලා මම අවුරුදු දෙකකට කලින් කියපු දේවල් මේ වෙද්දි ගොඩාක් දේවල් ඇත්ත වෙලා තිනවා. ඉතින් ඒ දේවල් අධිකරණවල ඔප්පු වෙලා තිනවා, ශ්‍රේෂ්ඨ අධිකරණේ ඔප්පු වෙලා තිනවා. එහෙන් පසුබිමක තමයි මම අධිකරණයේ හැම ඉල්ලීමක් කරේ මේ ගමන් තහනම ඉවත් කරගන්න කියලා. නමුත් ඔවුන් දිගින් දිගටම නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විරුද්ධ වුණා. නමුත් අවසානයේ ගරු අධිකරණයේ තීන්දුව කරා මට මගේ තහන විවත් කරන්න. ඒක නිසා ඊයේ දවස් එන්න පුළුවන් වුණේ. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ මානහිමිකම් සමුළුවට සහභාගී වෙන්න ජිනීවා නුවර පැවැත්වෙන. ඉතින් ඒක නිසා තමයි ඔවුන් උත්සාහ කරේ මාව වළක්වන්න. ඔවුන් දන්නවා මේ වෙලාවේ මම ජිනීවා මානහිමිකම් සමුළුවට යද්දී කාටද රිදෙන්නේ, කවුද තැතිගන්නේ, කවුද බය වෙන්නේ කියන එක. ඉතින් ඒක වළක්වන්න තමයි පිටිපස්ස හිටපු කීප දෙනෙකුට උමනා වුණේ. ඉදිරි දිනවලදී විශේෂයෙන්ම ලෝකේ රාජතාන්ත්‍රිකයන් කීප දෙනෙක්ම හමු වෙන්න බලාගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජිනීවා මානහිමිකම් සමුළුවේ අපි ගිය පාරත් සමහර ලේඛන බාර දුන්න, ප්‍රකාශ ලබා දුන්නා. ඉතින් මේ දේවල් වල ප්‍රගතිය සම්බන්ධයෙන් අපි පසු විපරමක් කරනවා. ඒ නිලධාරීන්ව මුණ ගැහිලා විශේෂයෙන් අපේ රටේ මේ මානහිමිකම් උල්ලංඝනයෙන් ඊටත් වඩා පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝකෙම අවධානය දිනාගත්ත මොහොතක කණ්ඩායම් කීපයක් සූදානම්ින් ඉන්න අපිත් එක කතා කරන්න. ඉතින් ඒ බලාපොරොත්තුවෙන් තමයි යුරෝපයට ආවේ. ඉතින් අද ඉතාලියේ අදාව අපේ අක්කලාගේ ගෙදර. ඉතින් මල්ලි ඉන්නවා මාත් එක්ක. මේ ඒ ඉන්න අතරේ තමයි මේ වීඩියෝ එක දාන්න උත්සාහ කරේ හෙට ඉඳලා ජිනීවා යන්න. ඊට පස්සේ මේ වෙද්දි කණ්ඩායම් කීපයක් අපේ නගරවල ඉන්න, යුරෝපයේ ඉන්න ඉල්ලීම් ඉල්ලලා තිනවා දින ලබා දෙන්න කියලා. නමුත් තව මේ දක්වා අපි ෂෙඩියුල් කරලා නැහැ. ඉතින් අද රාත්‍රියේ තමයි අපේ සංවිධායකවරුන් මුණ ගැහෙන්නේ. ඔවුන් එක්ක සාකච්ඡා කරලා අපි දින ලබා දෙන්නම් අනිවාර්යයෙන්ම. ගීපාර වගේ කලබලෙන් දුවන්නේ මාස එකහමාරක් යුරෝපයේ ගත කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ සටනට ශක්තියක් වෙච්ච අපේ ආදරණීයන් විශාල ප්‍රමාණයක් මේ රටවල් වල ඉන්නවා. අද වෙනකන් අපි වාත් නොහැරපු, අපි විශ්වාස කරමු සහ මේ රටේ අපේ රටේ ඒ හැඟීමෙන් වැඩ කරන මිනිස් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් පුළුවන් විනාඩියක් හරි අරගෙන ඔබලාව බලන්න එනවා. අනිවාර්යෙන් මේ නගරවලට එනවා කතා කරන්න. මේ සැරේ පොරොන්දු වෙනවා ශෙෂින් ගියේ පාර කතානියා නාපෝලි එවගේ හිටපු ජනතාව තරහ වෙලා තිබුණා අපිට කතා කරන්න එන්න. නමුත් මේ පාර බලාපොරොත්තු වෙන හැමෝටම පුංචි හරි වෙලාවක් වෙන් කරගෙන ඕගොල්ලොත් එක්ක කතා කරන්න බලන්න, ඕගොල්ලොන්ට ශක්තියක් දෙන්න එන්න. ඉතින් දින ලබා දෙන්නම් අනිවාර්යෙන්ම. ජිනීවා වැඩ ටික ඉවරුණාට පස්සේ යුරෝපයේ අනිත් රටවල් වල තාම දාගත්තනේ අපේ සංවිධායක මණ්ඩලය. අදට අපි කතා කරනවා, කතා කරලා ඉවරලා එයාගේ ටෙලිෆෝන් නම්බර්ස් දෙන්න, එයාත් එක්ක කතා කරලා අපි දින ටික දාගමු. හොඳයි, වැඩ ගානක් ඉදිරි මාසේ යනවා. ඒ අතරතුර මතක් කරන්නම්
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය. ඉතින් ඒ සම්බන්ධයෙන් උත්තරයක් දී යුතුයි. මම දීර්ඝ වශයෙන් මේ ගැන කතා කරනවා ජිනියෝ වලට ගිහිල්ලා. නමුත් කෙටියෙන් කියන්නම්, එකක් මේ වෙද්දී රටේ ජනාධිපතිවරයා නිල වශයෙන් ප්‍රකාශ කරා අපි අවුරුදු 4ක් කියපු දේ මේක ISIS ප්‍රහාරයක් නෙමෙයි කියන එක. ඉතින් අපි ජනාධිපතිවරයාට ඒක අතකින් අපි ස්තුතිවන්ත වෙනවා. අපි කියපු දේ ඔහු අවසාන වශයෙන් තහවුරු කරා. අපි කිව්වා මේක ISIS ප්‍රහාරයක් නෙමෙයි, මේක දේශපාලන ප්‍රහාරයක්, මේ රට ඇතුලේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කරපු ප්‍රහාරයක් කියන එක. ඒක රටේ ජනාධිපතිවරයා විදියට, ආරක්ෂක ඇමතිවරයා විදියට ජාත්‍යන්තර හමුවේ ඔහු අවසාන වශයෙන් පිළිගත්තා. පිළිගත්තා නෙමෙයි, මේ අපේ සටනේ අපි ඔබ හැමෝගෙම සටන ප්‍රතිඵලයක් විදියට ජනාධිපතිවරයාට ඒක පිළිගන්න සිද්ධ වුණා. ඔහු බොහොම පැහැදිලිව කිව්වා FBI එක, ඕස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිස්, එතකොට පකිස්තාන් ඔත්තු කණ්ඩායම්, ඉන්දියන් ඔත්තු කණ්ඩායම්, චයිනීස් ඔත්තු කණ්ඩායම් මේ සියලු දෙනා පරීක්ෂා කරලා තිනවා. ඒ හැම දෙයකින්ම තහවුරු වුණා. මේක කිසිම විදේශීය ඉන්වෝල්වමන්ට් එකක්, ඒ කියන්නේ සම්බන්ධයක් නැහැ කියන එක. ඉතින් ඒක අනිත් පැත්තට කියනවා මේක ISIS ප්‍රහාරයක් නෙමෙයි කියන එක ජනාධිපතිවරයා නිල වශයෙන් පිළිගත්තා. ඉතින් ඕක තමයි අපි මේ දක්වා අවුරුදු 4ක් දිගින් දිගටම කිව්වේ. ඉතින් මේ සටනේ විශාල ජයග්‍රහණයක් විදියටයි අපි ඔබ හැම දෙනාගේම කැපකිරීමේ ප්‍රතිඵලයක් විදියටයි මේ දේ දකින්නේ. දැන් මේක රට ඇතුලේ වෙච්ච ප්‍රහාරයක් කියන එක බොහොම පැහැදිලි. එතකොට කවුද මේක රට ඇතුලේ කරේ? ඒක හොයාගන්න එක තමයි ඊළඟ පියවර. එතනට එන්න කලින් මේක ISIS ප්‍රහාරයක් කියලා කිව්වේ කවුද? මේක දිගින් දිගට මිනිස්සු නොමග යව්වේ කවුද? මේක IS ලගේ, අල් කයිඩා ලගේ account වලට දාන්න උත්සාහ කරේ කවුද? මේක ගැන අපි විමසා බලන්න ඕන. එතකොට පැහැදිලි මේකේ විශේෂ නමක් එනවා එළියට, රොහාන් ගුණරත්න. එතකොට රොහාන් ගුණරත්න කියන චරිතය තමයි දිගින් දිගට පහුගිය දවස්වල පොත් ගහලා කිව්වා, මාධ්‍යවල කිව්වා. ඔහු දිගින් දිගටම උත්සාහ කරා මේක ISIS ප්‍රහාරයක්, මේක ත්‍රස්තවාදය සම්බන්ධයෙන් මහාචාර්යවරයෙක් කියාගත්ත පුද්ගලයා. ඔහු ඇවිල්ලා දිගින් දිගටම පාරම්භයවා මේක ISIS ප්‍රහාරයක් කියන එක. ඒත් අපි පැහැදිලිව දරන් හිටියා මොහුගේ පිටිපස්සේ වැඩ කරන්න කාගේ එජෙන්ඩා එකක්ද කියලා. කවුද රොහාන් ගුණරත්නගේ පිටිපස්සෙන් ඉඳලා රූකඩයක් වගේ නටවන්නේ කියන අපි දැනගෙන හිටියා. රොහාන් ගුණරත්න කියන්නේ කැනඩාව මේ වගේ රටවල් කිහිපයක තහනම් කරපු පුද්ගලයෙක්, ඒ රටවල් වලට යන්න බැරි පුද්ගලයෙක්, නඩු කියලා නඩු වලින් පරාද කරපු පුද්ගලයෙක්, එහෙම කරපු පුද්ගලයෙක් තමයි මේ අපේ රටට ඇවිල්ලා මේක ISIS ප්‍රහාරයක් කියලා හුවා දක්වන්න උත්සාහ කරේ දේශපාලන උමනාවන්ට. මේක වෙන පුද්ගලයෙක් කිව්වට කමන්නේ නැහැ. රොහාන් ගුණරත්න කියන්නේ මේ රටේ, අපේ රටේ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. ඔහු ඒක අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විදියට තමයි මේ බරපතල ප්‍රකාශය කරේ. අපිට බොහොම පැහැදිලි, ඔහු මේ පරීක්ෂණ, මේ විමර්ශන පැහැදිලිවම නොමග යවන්න කටයුතු කරලා තියෙන. ඒක නිසා අංක 1 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ප්‍රකාරව අනිවාර්යයෙන්ම රොහාන් ගුණරත්න වහාමත් අඩංගුවට ගත යුතුයි. මම කියනවා මේ සටන ඉන්නේ සියලු දෙනා වෙනුවෙන් සටන් කරන්න ඕන. රොහාන් ගුණරත්න වහාමත් අඩංගුවට ගත යුතුයි. අවුරුදු ගාණක් මේක පරීක්ෂණ නොමග යවුවට, මේ විමර්ශන කණ්ඩායම් නොමග යවුවට මේක ISIS ප්‍රහාරයක් කියලා. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත TID එක හොවගෙන ප්‍රශ්න කර යුතුයි. ඔහු කුමන පදනමකින්ද එහෙව එවැනි බරපතල ප්‍රකාශ කරේ කියලා, මේ පරීක්ෂණ නොමග යවන්න මේකට ISIS සම්බන්ධ කරේ කොහොමද කියලා, ඒ ආකාරයෙන් පොත් ගහන්න පදනම් වෙච්ච කරුණු මොනවද කියන එක. ඒක නිසා වහාම රොහාන් ගුණරත්න වත්තඩංගුවට අරගෙන මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත යුතුයි. ඔහු මේ වලට උත්තර දිය යුතුයි. ඒක නිසා රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන් අංක 1 ඒකට පාදක කරගෙන රොහාන් ගුණරත්න වත්තඩංගුවට ගන්න ඕනේ. ඊළඟ එක තමයි රොහාන් ගුණරත්න පත් වෙන්නෙත් හරි අපූර්ව ආකාරයට, ආරක්ෂක විද්‍යායතනයේ අධ්‍යක්ෂකවරයා විදියට. ඔබට මතක් කරන්නම් ඊට කලින් එහි හිටි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විදියට අසංග අබේගුණසේකර මහත්මයා. අසංග අබේගුණසේකර කියන්නේ ඔසි අබේගුණසේකර මහත්මයාගේ පුතා. ඔබට මතකයි අසංග අබේගුණසේකර ත්‍ෘත්ති චමුදිතත් එක්ක මේ සම්බන්ධයෙන් බරපතල අනාවරණයක් කරනවා, මේ පාස්කෘද ප්‍රහාරය සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරනවා. කාගේ හරි බලපෑමුඩේ වීඩියෝ එක අවසානයේ අයින් කරගන්න වෙලා අසංග අබේගුණසේකර රටිනුත් යන්න වෙනවා. එතකොට මෙන්න මේ අසංග අබේගුණසේකර තමයි ඔය ආරක්ෂක විද්‍යායතනයේ කලින් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විදිහට හිටියේ. ඔබට මතකයි පාස්කුවිරිද ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරපු ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා DIG නාලක සිල්වාව 2018 ඔක්තෝබර් මාසේ ඉතාමත් අත්නොමතික විදියට අර හඬපටියක් දාලා කුමන්ත්‍රණකාරී විදියට ඔහුව අයින් කරනවා, ඉවත් කරනවා. ඒ තනතුරෙන් ඔහු අත්අඩංගුවට ගන්නවා. ඒ කාලෙම මෙන්න මේ කවුද අපේ අසංග අබේගුණසේකරවත් ඒ තනතුරෙන් ඉවත් කරන්න
කාගේව අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙන ඔහුට ඉල් අසීමේ ලිපියක් ලබා දෙනවා ඔහුව වෙන තනතුරකට යවලා මේ ඔක්කොම කුමන්ත්‍රණ එතකොට අසංග බේගුණසේක ඔක්තෝබර් මාසෙක ඉඳලා ඉවත් කරන්න සැලසුම් කරගෙන යනවා කරගෙන ගිහලා අවසානයේ ගෝඨාභය රාජපක්ෂ පත් වෙලා සති කීපයක් ඇද්දි ඉස්සලම අර ශානි අබේසේකර ඉවත් කරා වගේම අසංග බේගුණසේකරවත් ඉවත් කරනවා මේකේ බරපතල කාරණාව තමයි ඔබ හැමෝම දැනගත යුතු දෙය තමයි අසංග අබේගුණසේකර තමයි ඔවුන්ගේ විමර්ශනවල ප්‍රතිඵලයක් විදියට තමයි පාස්කු ඉරිදා ප්‍රහාරයක් වෙන්න තිනවා මේ වගේ ප්‍රහාරයක් ඉදිරියේ වෙන්න තිනවා මේ අන්තවාදී කල්ලි වලින් අවදානමක් තිනවා ත්‍රස්තවාදී ප්‍රහාරයක් එන්න පුළුවන් කියලා පළවෙනි වරට 2019 ජනවාරි 16 වෙනිදා අනාවරණය කරන්නේ අයිස් ඔන්ලි කියලා නිලන්ත ජයවර්ධනට මේ තොරතුරු යවන්නේ අසංග අබේගුණසේකර මහත්මයා 2019 ජනවාරි මාසේ එතකොට එහෙම කෙනෙක්ව තමයි මේ ආයතනින් ඉවත් කරන්නේ එතකොට ඉන්දියාවෙන් මේ තොරතුරු එන්න කලින් මේ ත්‍රස්ත මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පළවෙනිම අනාවරණය කරන පුද්ගලයා තමයි අසංග අබේගුණසේකර අසංග අබේගුණසේකරව මේ විද්‍යායතනෙන් අයින් කරන ජාතික ආරක්ෂක විද්‍යායතනෙන් ඉවත් කරනවා ඉවත් කරලා ඔහු යවනවා බර්ලින් වලට කොහෙවත් නැති තනතුරකට ඒ ගාන්ට මේ පිටිය හදනවා කාගේ හරි මේ ඌමනාව වලට යවලිවර්ලා අවසානයේ කවුද එදෙන පුටුවේ තියන්නේ මේ කියන රොහාන් ගුණරත්න මංගාවල් තිනව ලිපි කමල් ගුණරත්නලා කොහොමද රොහාන් ගුණරත්නට තනතුර දෙනකන් ඒක අල්ලගෙන හිටියේ කියන එක ඒක හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වලට කියන රොහාන් ගුණරත්න එනවා එනකම් මේක තියන් ඉන්න කියලා ලිඛිතව කමල් ගුණරත්නලා ලෙටර් හෙඩ් වලින් ගහලා තිනව ආරක්ෂක මාත්‍යංශේ රොහාන් ගුණරත්නට මේක දෙන්න කියලා එහෙම තමයි මේ සැලැස්මක් ඇතුව රොහාන් ගුණරත්නලා ওই තනතුර වලට ගෙනාවේ හොඳට ඔබට පැහැදිලි කවුද රොහාන් ගුණරත්නලා පිටිපස්සේ වැඩ කරේ කියලා ඒක නිසා වහාම රොහාන් ගුණරත්නව අත්අඩංගුවට ගත යුතුයි මේ පාස් විරුද්ධ ප්‍රහාර නොමග යවන්න මේක ISIS ගිරුමට බැර කරන්න කටයුතු කරපු පුද්ගලයා ඔබට මතකයි මේ ඔහු තමයි අර වීඩියෝ එක පෙන්න මේ වීඩියෝ එකක් තියෙනවා සහරාන්ල බයියත් කියපු වීඩියෝ එක තියෙනවා කිකේ පෙන්න මාධ්‍ය වලට ඇවිල්ලා ප්‍රකාශනිකුත් කරපු පුද්ගලයා දැන් ඔබට පැහැදිලි සොනික් කාගේ අනුදැනුමකින්ද මේ වීඩියෝ එක මේ ISIS කණ්ඩායමට යවලා ඔවුන්ගේ IS ප්‍රහාරයක් කියලා ක්ලේම් කරේ කියලා දවස් 3කට පස්සේ මෙන්න මේ සියලු දේවල් පාදක කරගෙන රනිල් වික්‍රමසිංහගේ මේ ප්‍රකාශය පාදක කරගෙන මොහුව අත්අඩංගුවට ගන්න උනා. ඊළඟ දේ තමයි රනිල් වික්‍රමසිංහගේ මේ කෑ ගහන වීඩියෝ එක දැකලා අපේ රටේ අර බයියෝ සහ රනිල්ගේ දූලා පුතාලා ගොඩාක් චූන් වෙලා තිබුණා. අපේ වචනේ මම ගොඩාක් චූන් වෙලා තිබුණා. වාව් මරු කියලා. ඉතින් මේ වගේ ඒ කියන්නේ මෝඩ ජනාධිපතිවරයෙක් මේ රටේ ජාත්‍යන්තරයේ ඉදිරියේ අපේ රට නිර්වත් කරපු ජනාධිපතිවරයෙක්ට වාව් කියන්න තරම් අපේ රටේ මේ විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාවේ කීප දෙනෙක් හිටියා ඒ තත්ත්වයට රැටිච්ච එක ගැන මාර කණගාටුවක් තියෙනවා මම විශේෂයෙන් මතක් කරනවා ඔය රනිල්ගේ දූලා පුතාලා කියන අයට මේ වෙද්දි මේ බොහෝ දෙනෙක් අපිත් එක්ක මේ සටනේ අරගලයේ හිටපු චරිත රනිල් ජනාධිපති වෙන්න ඉස්සලා මම මතක් කරනවා ඔය සිය ගාණක් රනිල් වට ඉන්න සිය ගාණක් ඇවිල්ලා පෞද්ගලිකව මාව හම්බෙලා කතා කරලා තිනවා මේ පාස්කෘද සටනේදී මල්ලි අපි ඉන්නවා මේ වැඩේ කරමු අරම කරමු මු රාජපක්ෂලා තමයි මුන් තමයි මෙහෙමයි කියලා ඔය එක්සත්ජාතික පක්ෂයේ සංවිධායකවරු නායකයෝ සිය ගණන් නීතිඥවරු මේ දැන් මේ රනිල්ගේ ළඟම ඉන්න අය මම මේ මගේ Facebook එකේ තියෙන ගොඩාක් අය මාත් එක්ක හම්බෙලාදී අපි කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙලාදී කතා කරලාදී මේ සටනේ අපි එකට හිටියා මීට අවුරුද්දකට එකහමාරකට කලින් ඔබ අපි එක සටනක හිටියේ මම ඔබට මතක් කරනවා ඒ අවුරුද්දකට එකහමාරකට ඉස්සෙල්ලා ඔබේ ඒ එදා හිටපු ඒ ඒ ඒ හෘද සාක්ෂිය නැවත අවදි කරලා බලන්න ඔබ කොතනද හිටියේ කියන එක ඔබ කොච්චර රංගපෑමක්ද මේ වෙද්දි කරලා තින්නේ කියන එක ඔබ කඳුළු හලාගෙන කිඳුළු කඳු කිඹුල් කඳුළු හලාගෙන ආවා මේ සටන වෙනුවෙන් අද මේ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයට චූන් වෙලා ඔබ දාන Facebook post ඒ නිකුත් කරන ප්‍රකාශ කොයි වගේද ඔබ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න කියලා කියනවා මේක තමයි අපේ රටට වැරදුනේ මම ආරාධනා කරන විශේෂයෙන් මේ රනිල්ගේ දූලා පුතාලට 2015 ත් ඔබට වැරදුනේ ඕකයි අම්මා තාත්තා වැරද්දක් කරත් ඒකට එරෙහි වෙන්න පුළුවන් ඒ කොන්ද හදාගන්න කවදා සුද්ධ කරන්න යන්නේපා මේ දේශපාලන චරිත අපිට අවුරුදු 70 ගාණක් අපේ પરම්පරාව වෙනකන් වැරදුනේ ඒකයි තමන්ගේ නායකයා වැරද්දක් කරනවා නම් ඒක කරන්න පෙන්වලා දෙන්න පුළුවන් කොන්ද පෞරුෂය හදාගන්න මොකද මේ පරමාදර්ශී දේශපාලන චරිතනේ ඔබ දන්නවා ඔබේ හෘද සාක්ෂිය දන්න මේ රනිල් කරන්න වැරද්දක් කියන එක රනිල් කවුරු වෙනුවෙන්ද පෙනී ඉන්නේ කාවද ආරක්ෂා කරන්න කියන එක ඔබ හොඳටම දන්නවා ඒක නිසා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න ඔය Facebook post දාන්න ඉස්සෙල්ලා මේ ප්‍රකාශ ගැන වාව් දාන්න ඉස්සෙල්ලා ඔබ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් අපි මේ යුක්තිය ඉල්ලන්නේ ඔබ එදා කෑ ගැහුවේ අපිත් එක්ක පාරට බැස්සේ ඒ වෙනුවෙන් නමුත් අද අවුරුද්දක් ඇද්දි ඔබ කොතනද ඉන්නේ ඔබේ හෘද සාක්ෂියට එකඟව දෙතන ඉන්නේ
ඔබ ප්‍රශ්න කරලා බලන්න ඔබ දේශපාලන විදියට කොච්චර වහල් වෙලා තිනවද කියලා. අපේ රටේ වැරදුනේ එතන. අපිට අපේ නායකය වැරදි කරද්දී අපි මුනිවත රකින්නවා. අපේ දෙමව්පියෝ හැරද්දක් කරද්දී අපි අහක බලන් යනවා. අපේ සහෝදරයෙක් හැරද්දක් කරද්දී අපි අහක බලන් යනවා. අපිට ඒක පෙන්වලා දෙන්න පෞරුෂයක් නැහැ. ඒක තමයි අපේ රටේ වැරදුනේ. ඒක නිසා සියලු දෙනාට විශේෂයෙන්ම මේ රනිල්ගේ පුතාලට ආරාධනා කරන දූලට තාත්තව දැම්ම හදා ගන්න. නැත්තම් 2015 වෙච්ච වැඩේමයි වෙන්නේ. රනිල්ට ගෙදර යන්න වෙනවා වෙනවාමයි අනිවාර්යෙන් වැඩි ඈතක් නැහැ. ඊට කලින් දැම්ම ගිහිල්ලා කියන්න තමන්ගේ නායකයා මේ කරන වැරදි තමන්ගේ ඇතුලේ පක්ෂ ඇතුලේ කතා කරන්න මේ දේවල්. ඔබේ හෘද සාක්ෂිය වලට කතා කරලා කියන්න මේ රනිල් කරන වැරද්ද කාවද මේ ආරක්ෂා කරන්න. රනිල්ම නේද මුලින්ම ඇවිල්ලා කිව්වේ මේකට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕන. අපි ස්කොට්ලන්ඩ් යාඩ් ගෙනල්ලා ස්වාධීන පරීක්ෂණයක් කරනවා කියලා. එහෙම කියපු රනිල් අවුරුද්දක් ඇද්දී අද කොතනද ඉන්නේ? ඔබ ප්‍රශ්න කරන්න. කොහොමද එහෙම මිනිස්සු වෙනස් වෙන්නේ? ඔබේ Facebook වලට ගිහිල්ලා බලන්න අවුරුද්දකට ඉස්සෙල්ලා ඔබ දාපු ප්‍රකාශ මොනවද කියන එක. ඔබ ලැජ්ජ වෙන්න. ඔබේ රට වෙනුවෙන් මේ අහිංසක වෙනුවෙන් ඔබේ දේශපාලන පක්ෂයේ ඉස්සරහට දාගෙන මේ පාවා දෙනවට. ඒක නිසා අපේ પરම්පරාවෙන් අපි ආරාධනා කරනවා. අපි මේ දේශපාලන වහල්භාවයෙන් මිදෙමු. ඔබට ඔබේ දේශපාලන මතය ඕන එකක් ඒ නිදහස තියෙන ඔබේ අයිතිය ඒක. ඔබ UMP ද JVP ද සජබ ද ඒක කමන්නේ ඔබේ අයිතිය ඔබේ දේශපාලනය කරන්න. හැබැයි වරද්ද දුටුතැනේකට එරෙහි වෙන්න. තමන්ගේ නායකයාද පක්ෂයද මොකද්ද නේ මෙතනට එරෙහි වෙන්න පුළුවන් පෞරුෂය හදාගන්න. ඒකයි අපේ රටට අවශ්‍ය. ඔබේ දේශපාලන මතකයේ ඔබේ පෞද්ගලික අයිතියක් එක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක අපි ප්‍රශ්න කරන්නේ නැහැ. ඒක රනිල් ද අනුරද කියන එක එක වෙනම කාරණාව. නමුත් මෙච්චර පුදුම සහගත විදියට මිනිස්සුන්ට වෙනස් වෙන්න පුළුවන් නම් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඔබ තේරුම් ගන්න අපේ රටට වැරදුනේ කොතනද කියන එක. ඒක නිසා අපි විශ්වාස කරන අපේ අලුත් පරම්පරාවෙන් ඔබ එතන මේ පෞරුෂය ඔබට තියෙයි කියලා අපි අරගල කරේ ඒ වෙනුවෙන්. ඒක නිසා රනිල්ගේ ප්‍රකාශයට වාව් වෙච්ච බොහෝ දෙනෙක්ට කියනවා ඒ අනිත් පැත්තෙන් ඒ රනිල්ගේ සහ ඒ සියලු දෙනාගේ හෙළුව තමයි ඒ නිර්වත තමයි ලෝකෙට පෙන්නුවේ. මේ වෙද්දි විශේෂයෙන්ම අපේ රදුගුරු සමුලුව ප්‍රකාශය නිකුත් කරලා තිනවා ඒ රනිල් කරපු බොරු සියලු දේවල් වලට උත්තර දීලා රනිල් උත්සාහ කරයි ඉතාම සූක්ෂම ආකාරයෙන් අපේ රදුගුරු සමුලුව දෙකට බෙදන්න. කාදිරණුන් වහන්සේට මඩ ගහලා රදුගුරු සමුලුව දෙකට බෙදන්න. නමුත් රනිල් ඒක හිතුවනම් හීනයක් විතරයි. මේ අපේ සභා ඉතිහාසයේ සභාව බෙදා වෙන් කරන්න ගත්ත හැම උත්සාහයකින්ම උනේ අවසානයේ සභාව පෙරටත් වඩා ශක්තිමත් වෙච්ච එක. පෙරටත් වඩා සභාව ශක්තිමත් වෙලා එකමුතු වෙච්ච එක. ඉතින් මේ අවස්ථාවෙත් වෙන්නේ ඒකයි. රනිල් ගත්ත උත්සාහයේ තැනම ව්‍යර්ථ කරලා කතෝලික සභාව මේ දෙක තැනකට එක අරමුණට එකතු වෙලා තිනවා. අපි විශ්වාස කරනවා ඉදිරි මැතිවරණයෙන් ඉස්සෙල්ලා ලංකාවේ পদවි 12ම මීසම් මට්ටමින් අපි සිවිල් ක්‍රියාකාරක විදියට මේ ක්‍රියාදාමයට එරෙහිව අපි කටයුතු කරනවා. සභාවේ සභා නායකයෝ වගේම ගිහි ක්‍රියාකාරක විදියට අපි සියලු পদවිවල අපි අනිවාර්යයෙන්ම කැප වෙලා වැඩ කරනවා මිනිස්සු දැනුවත් කරන්න. සියලු මීසම් මට්ටමින් අපි මේ වැඩේ පටන් ගන්නවා. රනිල් වැඩ කරන්න එහෙමනම් අපි ඒකට එරෙහිව මුහුණ දෙන්න අපි සූදානම්. රනිල්ට සහ ඒ සියලු ආණ්ඩුවේ රාජපක්ෂවාදීන් සියලු දෙනාටම කියනවා මේ පොදු හතුර පරාජය කරන එක අපි මේ සටන තාරින්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ සියලු මේවා මැද්දේ මම ලංකාවට එනවා. අපි මේ සියලු දෙනා මේ සටන ඉස්සරහට අරන් යනවා. මේක අතාරින්නේ නැහැ. මොකද රාජපක්ෂලා මේ මිනිමරුවෝ එක්ක හැපිච්ච කඳුරක් කණ්ඩායමක් විදියට අපිට මේ රනිල්ගේ කණ්ඩායම කියන්නේ මහ දෙයක් නෙමෙයි කියලා රනිල් තේරුම් ගන්න ඕන. ඉතින් රනිල් හිතුවා කතෝලික සභාව බෙදන්න. රනිල් හිතුවා බයියෝ චූන් කරලා තවදුරටත් මේ බලයේ ඉන්න. නමුත් ඒක කරන්න බෑ. ඉතින් මානව හිමිකම් සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයට මම ජිනීව වලට ගිහිල්ලා උත්තර දෙන්නම්. ඒ ඉන්න පිරිස් එකතු කරගෙන ඉතින් කතෝලිකයන් විදියට ඒ කතෝලික රදුගුරු සමුළුව බෙදාවෙන් කරන්න ඒ විශේෂයෙන්ම කාදිනල් හිම්පාලන්ව හෙලා දැකලා ඒ කරපු ප්‍රකාශයට අපි දැඩි විදියට විරුද්ධ වෙනවා. ඒකට අපි ඉදිරියේදීත් ප්‍රතිචාර දක්වනවා. අද ඒකට කතෝලික රදුගුරු සමුළුව නිල වශයෙන් ප්‍රතිචාර දක්වලා තිනවා. සහ අපි ග්‍රීකියාකාරික විදියට ඒකට අපි ප්‍රතිචාර දක්වන්න සූදානමින් ඉනවා බලාපොරොත්තු වෙනවා. ඒකත් ඔය සිල් දනාට මතක් කරනවා. මේ සටන අපි අවසානයේ දක්වා ආරං යනවා. මේකේ අර මම කලින්කු වගේ විශාල ජයග්‍රහණයක් මේ විදිහ ලැබලා තිනවා. මේක අපි දැන් ඉල වශයෙන් තහවුරු කරලා තිනවා. මේක ISIS ප්‍රහාරයක් නෙමෙයි. විදේශීය සම්බන්ධයක් නැහැ. මේක ලංකාව ඇතුලේ වෙච්ච ප්‍රහාරයක් කියන එක. ඉතින් ඒ ඔස්සේ විමර්ශන යන්න ඕන. අනිවාර්යෙන් මේකට ජාත්‍යන්තර විමර්ශනයක් ඒ පරීක්ෂණ කණ්ඩායම් ගේනකන් අපි මේ සටන කරනවා. මොකද සුරේෂ් සලේලා යටතේ, දේශබන්දු තෙන්නකෝල්ලා යටතේ, නිලන්ත ජයවර්ධනලා යටතේ, කමල් ගුණරත්නලා යටතේ වෙන විමර්ශන සම්බන්ධයෙන් ඒවා පිළිගන්න තරම් අපි මෝඩයෝ අපි පිස්සෝ නෙමෙයි.
මේරටේ මේ උගත් ජනතාව සූදානම් නැහැ ඒ විමර්ශන එකහෙලා පිළිගන්න සහ විශේෂයෙන්ම සුරේෂ් සරේලා සහ දේශබන්තු තින්නකොළ නිලන්ත ජයවර්ධනලටත් මම කියන්නේ සාධාරණ අයිතියක් අපි ඒගොල්ලන්ටත් දෙන්න ඕන අපි චෝදනාවක් කරනවා වගේ නිර්දෝෂී වෙන්න මොකද මේවා එක එකක්වත් තාම ඔප්පු වෙලා නැහැ නේ ඒ නිසා ඔවුන්ටත් ඒ නිර්දෝෂී භවයේ අයිතිය තියෙනවා ඉතින් ඔවුන්ටත් මම කියන්නේ ඒක තමයි නිර්දෝෂී නා ඒක අධිකරණවල ඔප්පු කරන්න නම් ඔවුන් ඔවුන්ගේ මේ පෞද්ගලික මේ තනතුරු වලින් වහම ඉවත් විය යුතුයි ඉවත් වෙලා සාධාරණ කණ්ඩායමකට විමර්ශන කරන්න කියලා ඔවුන් බාර දෙන්න ඕන එතකොට පුළුවන් මේක අධිකරණේ හැමෝම ඔවුන් නිර්දෝෂී නම් ඒක මේක ඔප්පු කරන්න ඔවුන්ටත් ඒ නිදහස තියෙනවා අපි මේ මේ කරන ඒ එළවෙන චෝදනා වලින් ඔවුන්ටත් අනිවාර්යෙන් ඒ වලට පිළිතුරු දෙන්න ඔවුන්ටත් අවශ්‍යයි පිළිතුරු දෙන්න අවස්ථාවක් දී යුතුයි ඒක නිසා අනිවාර්යෙන් ඔවුන් කල යුත්තේ අඩුමතරමේ රජයේ ඔවුන් ඉවත් කරන්නේ නැත්නම් ඔවුන් ඉල්ලා අස්සලා මේ ස්වාධීන විමර්ශන කණ්ඩායමකට අවස්ථාව දෙන එක. ඉතින් අපි බලාපොරොත්තු වුණා සුරේෂ් සලේලා නිලන්ත ජයවර්ධනලා කොන්දක් තිනවනම් පෞරුෂයක් තිනවනම් පෞරුෂයක් නැති නිහින නිවටයෝ තමයි අර හැංගිලා දේශපාලන කාගේ හරි ඇඟේ එල්ලිලා මේ අපිව බේරගනියෝ කියලා බලාගෙන ඉන්නේ. මම හිතනවා එහෙම නැති මේ මේ රජයේ නිලධාරීන් ආරක්ෂක නිලධාරීන් තමුන්ට පෞරුෂයක් තිනවන මේ පරීක්ෂණ වලට මුණ දෙන්න පෞරුෂයක් තිනවනම් පිටකොන්දක් තිනවනම් වහම ඉල්ලාස්ස යුතුයි. ඉල්ලාස්සලා මේක කරන ස්වාධීන කණ්ඩායමකට බාර දී යුතුයි. ඉතින් අපි හිතනවා එහෙම පිටකොන්දක් තියේ කියලා නැත්තම් ඉතින් හිතන්න වෙන කාගේ හරි දේශපාලන මේ 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 ගොට්ටක් වෙලා පස්සෙන් ගිහිල්ලා අපිව බේරගනියෝ කියන ඒ නිවට තැනට ඕන් වැටේ කියන එක තමයි අපිට එහෙම නැත්තම් කියන්න වෙන්නේ. ඉතින් රනිල්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බොහොම කෙටියෙන් කිව්වේ මේ වෙරෝනා ඉන්න වෙලාවේ අපි දීර්ඝව මේ වලට උත්තර දෙනවා ක්‍රියාකාරකම් විදියට මම දැක්ක කීප දෙනෙක් මේකට ප්‍රකාශ නිකුත් කරලා තිනවා ඉතින් අපි ක්‍රියාවෙන් පෙන්වන්නම් අපි මේ දේවල් වලට දක්වන ප්‍රතිචාර අවුරුද්දකට කලින් ජාත්‍යන්තර විමර්ශන ඕන ස්කොට්ලන්ඩ් ස්කොට්ලන්ඩ් යාඩ් ගේනවා කියපු ජනාධිපතිවරයා අවුරුද්දකට පස්සේ හීනෙන් නැගිටලා තමන්ගේ ඒ දේශපාලන පටු අරමුණු වෙනුවෙන් මේ කරපු ප්‍රකාශ. ඉතින් අපි ආරාධනා කරනවා විශේෂම තරහක් නේ අපිත් එක්ක මේ සහෝදර විශේෂම රනිල්ගේ පාක්ෂික සියලු දෙනාට ආරාධනා කරනවා මේ යන ගමන වැරදි කියලා කියන්න පුළුවන් ඒ පිටකොන්ද හදා ගන්න ඔබේ පක්ෂ නායකයාද කවුද කියන එක නෙවෙයි වතුවතාවක් කියනවා මේ ඔබ දන්න ඔබේ හෘද සාක්ෂිය මේ රනිල් යන්නේ වැරදි පාරක මේ රනිල් කතා කරන්නේ කාටද කියන එක ඔබ දන්නවා රනිල් චූන් කරන්නේ කාවද කියන එක දන්නවා හැබැයි ඒ චූන් කරන ජනගහණය බොහොම චුට්ටයි දැන් එහෙම රාජපක්ෂවාදියෝ දැන් එහෙම ඉතුරු වෙලා නැහැ. එහෙම චූන් යන රාජපක්ෂවාදියෝ ඉතුරු වෙලා නැහැ. රනිල් ඔය පාර නම් යන්නේ. රනිල්ගේ ගමන ඉතාමත් කෙටි කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. ඉතින් අපි අපේ සටන අඛණ්ඩව අරන් යනවා. රාජපක්ෂලට නතර කරන්න බැරි වෙච්ච සටන රනිල්ට කොහොමවත් නතර කරන්න බෑ. මේක අපි කිව්වා වගේම ජයග්‍රහණය දක්වා අවසානය දක්වා අරන් යනවා. ඉතින් යුරෝපයේ ඉන්න සියලු දෙනාටමත් නැවත වතාවක් මතක් කරනවා. ඔබව මුණ ගැහෙන්න පොඩි වෙලාවකට හරි එනවා නගරවලට. අපේ සංවිධායකවරුන්ගේ ඒ නම්බර්ස් දාන්නම්. ඔවුන්ව සම්බන්ධ කරගෙන අපි දින දාගමු අපි පුළුවන් විදියට පොඩි වෙලාවකට හරි මුණ ගැහමු ඔබට ශක්තියක් වෙන්න ඔබට ස්තුතිය පුද කරන්න මේ සටන මෙච්චර අරන් ඉන්න දායක වෙච්ච එකට ඒ අපේ කෘතඥතාව පිළිගන්නවා මේ ආදරය බෙදා ගන්න අපි ඔබ හමුවට එනවා ඉතින් ඒ බලාපොරොත්තුෙන් වෙරෝනා නගරයේ ඉඳලා සමු ගන්නවා ඒ අප්ඩේට්ස් ඉස්සරහට දාන්නම් කොහොමද මේ වැඩ යන්නේ කියලා ඉංජිනේවා නගරයේ වැඩ ගොඩක් කරන්න සැලසුම් කරන් ඉන්නවා ඉදිරියේදී ඒ සියලු දේවල් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. ඉතින් මේ දක්වා මාත් එක්ක හිටපු ඒ සියලු දෙනාටම ස්තුතියි. විශේෂයෙන්ම මගේ මේ ගමන ඉදින් ගොඩක් අය මම දැක්ක දාලා තිනවා මේ මගේ මේ ගමන් ගැන ගොඩාක් අයට ප්‍රශ්න වෙලා තියෙනවා කවුද වියදම් කරන්නේ කවුද සල්ලි දෙන්නේ මොන රාජ්‍යන ඕන සංවිධානද එහෙම කියලා. ඉතින් මේ කියන්නේ අපේ සහෝදරවරු ඉන්නවා ප්‍රශ්නයක් නැහැ අපේ මල්ලිලා අයියලා අක්කලා ඉතින් ඔවුන් තමයි මගේ ටිකට් එක දාලා මගේ වියදම් බලාගෙන ඉතින් මේ පවුලෙන් ඒ දේවල් කරේ. ඉතින් තව සහෝදරවරු කීප දෙනෙක් ඉන්නවා ඒ සියලු දෙනාවත් මතක් කරන්න මොකද ගොඩක් අය අහලා දෙනවා ප්‍රශ්නයක් නැහැ මම පෙන්නන්නම් කවුද අපිට වියදම් කරන්නේ කවද ගෙන්නන්නේ කියලා. මගේ පවුලේ ගොඩක් අය ඉන්නේ මේ රටවල් වල. ඉතින් ඔවුන්ට ස්තුතියි මොකද මාව මොකද මේ රට වෙනුවෙන් ඒ වියදම වුන් දරන්නේ ගෙනල්ලා ඒ මාව මේ වැඩවලට මාව රැගෙන යනවට මාව බාර අරගෙන මාව ආරක්ෂාකාරීව ඒ වියදම් දරාගෙන අරන් යනවට ඒ සියලු දෙනාම මම පෙන්නන්න මොකද ගොඩක් අයට ඒ ප්‍රශ්න වෙලා තිබුණා කොහොමද මේ දේවල් කරන්න කියන එක. ඉතින් කිසිම රාජ්‍ය නවන සංවිධානකින් හරි ඔය කාගෙන් හරි එක රුපියල් 10ක් අරගෙන තිබුණා නම් අද මේ වෙද්දි ඔහොම නෙමෙයි ඔය Facebook පිටු හැසිරෙන්නේ. ඉතින් මම අභියෝග කරනවා මම නැවතත් මම මේ අභියෝගය කරලා තිනවා පුළුවන් නම් පෙන්වන්න එක රුපියලක් රුපියල් 10ක් ඒ විදිහට මම උපයලා තිනවන නම් අරගෙන තිනවන නම් ඉතින් මේ පිටකොන්ද තියාගෙන තමයි මේ දක්වා අපි කතා කරන්නේ මේ හැප්පෙන්නේ බය නැතුව. ඉතින්
විශේෂයෙන්ම මේ පිටිපස්සේ දේවන්ත චරිත ගණනාවක් ඉන්නවා ඉදිරියේදී ඔවුන් මුණගැහෙද්දී ඔවුන් සම්බන්ධයෙන්ුත් අපි විස්තර දාන්නම් ඔවුන් පෙන්වන්නම් ඒ හැම දිනාටම ස්තුතිය පුද කරන ගමන් මේ වීඩියෝ එක දාන්නේ ඉදිරියේදී ඔබව දැනුවත් කරන බලාපොරොත්තු වෙමි බොහොම ස්තුතියි।